Hello my dear little girls and of Cre 3 I have come here today with my English lesson for you නවර මගේ පුංචිදවලපුතාලා ඔන්න ආවා ඉග්‍රීසි පාඩමත් අරගෙන වටසාලසන් we are going to do the lesson in 3නි 3වෙනි පාඩම lessonස 6 that is what we are going to do today What are we going to talk about in our lesson Number 6 at the bookshop Today I'm going to take you to the Bo මද පුත අද අපි හාවෙනි පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ Te අද ඔබළංව ගෙනන්ද යන Bohop එක lesson Number 6 එක at the bookshop අපි යන Bohop එකක් මොකත් ද Boක්hopප් එක කියන්නපු පොත්තරගණ්ඩ පැන්සල් අරග්ඩ පෑ අරගඩ අපි පොත්සාප්වකට යනවා. We are going to go to the bookshop right. Come with the teacher and I am going to take you thereයක් okay. in your pupils book children you have this page පුංචි දල පුතාලගේි bookු එක ඔන්න අපිට මේ පාඩමට මුල පටන් අරගෙන දීලතියවා. ැමගේ දුවල පුතාාල පපස් බුක් එක කරගෙන මෙන්න මේ පිටුවට පෙරලගන්න ඕනේ.@ the Bohop thehop Thisරෝ Playේ දැන් පුතේ රෝල් Playේක් කියලා කියන්නේ අපි Boුක්hopප් එකකට ගිහිල්ල කරන දේවල් අහන දේවල් මගේ පුංචි දුවල පුතාලට දැන් ගැන්ුවට පස්සේ ඕගලන්ටඒක ලස්සනට යාළුවොතෙක්ක කියලා පක්ටිස් කරන්න පුළුවන් ඇක්් කරඩ පුළුවන්. එතන කරන විදිහ දේවල් අහන විදිහ මගේපුංචි දල පුතාලට එතනද ඉගෙනගත්තට පස්සේ කරන්න පුළුවන් ර Play එක විදියට කරන්න පුළුවන් අපි දැන්පුතේ ඉස්සලම අපේ ලෙස එක කියවල බලමුෝ අපි Boක්hop් එකදී මොන වගේ දේවල්ද කතා කරන්න කියලා Now we are going to have a look at the things that we are going to talk about the things that we are going to ask and how we are going to answer when we go to a bookshop Right. Lets have a look pictureනरीහැවසට දැ මෙතනදිපතේ අපේපුංචි සනුරි දුවයි කප කියලා කියන්නේ කව පොත්සාපු ඉන්න එතන මුදලා ලියතනන්න අකල්ෂ් එක පොත්කඩේ ඉන්න කෙනාට තමා අපි බුක්ෂොප් කීප කියලා කියන්නේ. ඔන්න දැක් සනුරී ුක්ෂප් කීප ඒ දෙන්න කොයි විදිහටද මේ කොන්වසේෂන් එක කරන්න කියලා අපි ඉස්සල්ල බලමපුතේ.න සනුර ආස් Howඊ ඔන්න දැ භුක්ෂොප් එකට අපි ගිහාම බඩු සල්ලිදීල අරගන්නනය අප යන්නෙ පුතේ ඔන්න එතකොට සෙනුරිී අහනවා How ඊස පෙන්. කියලා කියන්න මකක්ද පුතේ කියද ගානකීයද හමච් ඊස පෙන් පෑනක ගාන කියයද දැන් අපි පෑනක් ගන්න ගිහාම නිකම් අපි පෑනරංගෙන් නෑනේ අපි අහනවනේද පුතේ එතන ඉන්න කෙනාගෙන් මේ පෑන කියද හ මච් ඒස පෙන් ඔන්න සනුර අහනවා හව මච් ඒස පෙන් කියලා ෙන් The shop්ේස් ඔන්න කඩේ අයිතිය එක්ෙනා පොත් කඩේ අයිති එක්කෙනා The shopේ 10 10 ඔන්න මගේ පුංචි දලපුතාලා ගනම් පාඩම කරනකොට අපි කාසි අපි පාවිච්චි කරන කොල නේද මුදල් පිළබඳව ඉගෙන ගත්තනන්නේ ඔල් have learned about using Manොනීනෝවත්? ඔන්න පුතේ රුපියල් දහයයි කියනවා.න් රුප හවුඩු විසේටන් රු සිංහල රුපියල් දහයයි. රුපියල් දහය කියනෙකට තමයි අපිටන් රුපස් කියලා කියන්න. ඔන්න සනුරි ඇහුවා හවමච් ඊස පෙන් මේ පෑන කියද ශොප් කීප සේස්ත රු කඩෙඉන්නක් කෙනා කියවාත රු රුපියල් දහයයි කියලා. ය එත් සෙනුරිි කියනවා. සනුරි සේස්? " Giveive Me Appෙන් ස්! මටට කරුණා කරලා පෑනක් දෙනවද. Giveive Meෙන් පලස් අපි හැමවිලේම පුතේ පලිස් තැන්කව කියන වචන පාවිච්චි කරන්න? හ මිවෙන්න හොඳනෑ අපි හැම වෙලේම කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලනකොට පලස් කියලා කියන්න ඕේ මොනෝ හරි අපිට ලැබුණ හම අපි තැන්ක කියන්න ඕනේ. ඒවත් මගේ පුංචි දලපුතාල අමතක කරන්න නැතුව ඉගෙනගන්න ඕන හොඳදේවල්. සොන give me I want 10 exercise Book 2 Give me a. Pen, I want and exercise Book 2 ඔන්න සෙනොඩි කියනවානේ මට පෑනක් දෙනවාද කරුණා කරලා. තවත් මට exercise Bo එකකුත් ඕනේ. I want and exercise Book 2 පෑනත් එක්කම මට exerciseයි පොත්තකුත් ඕනේ දැන් බලන්නේ එක මෙතන කියලා තියෙන විදිිය පුතේ. Give Pen please I want and exercise Book 2. පුංිදල පුතාලට ටීච දෙයක් මෙතනදදි මටක් කරනවා මෙන්න බන්න I want කියලන කියන එක පටන් අරං තියෙන්නේ ඊ අකුරෙන් බවල්ටේට එතකොට අපි කියවා N මතකයි නේද පුතේ අපේ පාඩම I want Bo ඔන්න සෙනුඩි කියනවා මට පෑනක් දෙනවද කරුණා කරලා ඒත් එක්කම මටයිස් පුත කුත් ෝන කියලා What is shopling right, shop. It is 20 ඒන ඒකට රල් වියි 20 rupees. 20 කියනපු රියල් වියි. 10 කිය කිවේ රපිය දහයයි. රු කියලකිව රුපියල් විස්සයි. ඔන්න රුපියල් කියන්නේ අපි ලංකාවේ පාවිච්චි කරන මුදල්ලය එක කියේනේ. නේද. අපි ලංකාව පාවිච්චි කරන කාසි කොල රුපියල් කියලා තමයි අපි හඳුන් මානේ. රුපස් ඉන් ඉ Englishි විස රුප.ද සනුරිසදම මෙන්න තියෙනව සල්ලි. අරගන්න හිස්දමන මෙන්න අංකල්, මේ මං ගත්ත බඩුවල සල්ලි Heස්දමහිස් කියල කියන්නේ Heඊස්දමනි.හි ස්තමනි! සෙනුඩි කියා. මොනෝදයක් ගත්තපුතේ Sheීවter පෙන් andයිස් Boු පෑනක් ගත්තා එක්සයිස්බුක් එකක් ගත්තා රුපියල් විස්සයි කියලා කඩයි නංකල් කිව්හම හියිස්තමනි කෙලා සෙනුරි සල්ලි දුන්න. සල්ලි ගත්තහම ශොප්කපසේස්. Thank you. කම්මගේ බෝමි ස්තූතියි නැවත එන්න තැංකෝ කම්මගේ හන්න බලන්න ඒ අංකල් ලස්සනට කිව්වනේද බෝමි ස්තුූතියි පුතේ ආයත් දවසක් කොයා එන්න කොට හරි ලස්සනයිනෙ පුතේ අපි කාට හරි කතා කරනකොට අපි හරි කරුණාවෙන් තමයි කතා කරන්න ඕනේ ටීච කිව්ව විදියට අපි මොන හරි ඉල්ලනොකොට ක්ලීස් කියන වචන පාවිච්චි කරන්න ඕනේ අපි මොන හරි අපි ගත්තා හම අපිට දෙයක් ලැබුණ හම අපි තැන්ක කියන වචන පාවිච්චි කරන්න ඕනේ ඒවට අපි මැජික් වර්ඩ කියලා කියන්න පුතේ ඒව හරිම විශේෂයි ඒ වචන වගේ පුංචි දුවල පුතාල දෙන්න පතාම කතා කරන්නකොට ඒ වචන පාවිච්චි කරන්න ඕනේ ද මැජි Words, Thank you, Please දෝසාදමජිරි speak English ඔන්න පුත දැන් අපි ආයත් පාරක් මේ කොවර්සේෂන් එක දිහ බලමු. සනරිඇද Boප පී to other. පොත් ඉල්ලනවා පෑන් ඉල්ලනවා කඩේ ඉන්න අංකල්ලයාට උත්තර දෙෙනවා. This in Boුක්ෂො මේ Boුක්ෂොප් එකක් ඇතුලේදී වෙන කතා බහක්න අපි මේ ඉගෙන ගන්න පොතේ අපි නැවත කියවල බලමුරිශ්.ුරි How පැනද රුපියල් දහයයි me මට පෑනක් දෙනවද කරුණා කරලා give me pen, I want an exercise Book 2 මට exercise Bo එකකුත්තෝනේ It 20 එන ඒ දෙකටම රුපියල් විස It 20 rupees. Here is the money Here is the money Thank youකම්මගේ Thank you කම්මගේ නැවත එන්න බොහොම ස්තූතියි ඔන්න ඒටික තමයි පුතේ ඔගොලු යාලුවත් එක්ක ප්‍රක්ටිස් කරන්නඕේ. න වන් චයිල් කැන්බී සෙෙනොරි ඇ නද චයිල් කැබීද ශප්කීප. දැම් මගේ පුංචි දුවල පුතාල පන්තියේදී එක්කෙනෙක් සෙනුරි විදිහට රඟපානවා එක් කෙනෙක් ශප්කීප දිහයට රඟපානවා. එතකොට පුංචි දුවල පුතාලා මෙන්න මේ විදිිය කොන්වසේෂන් එකක් ලස්සනට රෝල්පලේ එකක් විදියට කියලා න්න. So one. So this is happens in the Boක්. අපි පොත්කඩයකට ගිහිල්ලා පොතක් ඉල්ලන්නේ කොහොමද මුදල් දෙන්නේ කොහොමද අපි ඒවවල ගානකීයද කියලා දැනගන්නේ කොහොමද කිය ඔන්න මේ රෝල් Playල මගේ පුංචි දල පුතාල ඉගනගත්තා.. Now children. to have look@ money ඔන්න පුතේ. තීච ඊළඟට මගේ පුංචි දුවලපුතාලට අපි දැන් මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච මුදල් ගැන චුට්ටක් කතා කරනවා.ි කාසිවිදියට පාවිච්චි කරනවා. කොල විදිහට සල්ලි පාවිච්චි කරනවා.්‍යග to look at some coin and Mo. Not වයා lookවි Le අපි බලමපුතේ අපි කාසි කොලටික් බලලා ඒවවල ගනන් කියද කියලා අපි ඉංගිෂ් පාඩමේදති චුට්ටක් එකගෙන ගමු. letග look. ස of theමදැවියූ සින් ශ්‍රී ලංකා මෙතන අපි පාවිච්චි කරන හැම කාසියක් මුදල් නෝට්ටුවක්ම නෑපුතේ මේ ටීචගේ පාඩමට අදාළ දේවල්ෙක් ටීච කාසි කීපයක් පුංචි දුවල පුතාලට කොල කීපයක් අරගෙනාව පෙන්නන්න. නචිල්රන්දීආද කොයින්ස් දැංපුතෙ කාසි. අපි කාසිවලින් පාවිච්චි කරන මුදල් තියෙනවානේ අපි සල්ලි කාසි වලින් ගෙනියනේව අපි කාසි වලට ඉංඩිශ් වලින් කියනවා කොයින් කියලා. මොකදද කියන්නේ Coොයින්ස්ොයින්ස් කාසිරුපියල් පහේකාසිය රුපියල් දහය කාසිය එතකොට රල් දෙකේ කාසිය නේද කාසි ගොඩක් තියවාන අපි පාවිච්චි කරන අපි කාසි වලට කියනවා කොයින්ස් කියලා. Gi me 5ර Coයිs. මට රුපියල් පහේකාසියක් දෙන්න ගිවමට රපීකොයින් මට රුපියල් දහය කාසියක් දෙන්න මෙන්න තියෙන පුතේ රුපියල් පහේකාසිය රුපියල් දහය කාසියෆ ර කොයි ර කොයින් පුංචි දුවල පුතාල දන්නවනේ රුපියල් පහ රුපියල් දහයෆ ර කොයින් චරු කොයින් මොකද පුතේ කාසියට කියන්නේ කොයින් කියලා ඔන්න පුංි දුවල පුතාල ඒකත් මේ පාඩමේදී අපි ගෙන ගන්නවා කොයින්. කාසියට අපි කියනවා කොයින් කියලා ගැස්ර ඊළඟට අපිට තියෙනවා මෙ මුදල් නෝට අපි කොල විදිහට පාවිච්චි කරන්නේ. නේද. නෝස් අපේ වට කියවා නෝටස් කියලා. මුදල් කොළ පාවිච්චි කරන සල්ලි කොළ නෝ නෝට වලට අප ඉංගි් වලින් කියනවා නෝටස් කියලා. මෙ රුපියල් විස්සේ නෝ්ටුවක්.නෝෆනෝ. එම තමයි කියනෙ කොමදපුතේ කියන්නේ රුපියල් විස්සේ කොළයක් 20 රුපියල් පනහේ නෝ්ක් රපියල්යේ නක්නෝ දැන් අපි කාසිවලට කිව්වා කොයින්ස් කියලා නෝ කොළවලට අපි කියනවා නස් කියලා 5 නද අප අන්න පුංචි දුවල පුතාල ඒවත් පාවිච්චි කරන්න නේ I 10යි I 5 newව Please have එම තමයි අපි මුදල් පිළිබඳව කතා කරනන්න මගේ පුංි දුවල පුතාල චුට්ටක් මට පහ ප්‍රක්ටස් කරන්න කියන්න පුතේ This is? 5 Coයි මගේ පුතාල කියන්න 5 Coයි රල් පහේ කාාසි. Thisසි 10 ර Coයි ඔන්න පුේ රුපියල් දහයේ කාසියක් 10 Coයි මේ 20 රුියල් විස්සනෝ 20 මෙන්න තියෙනවා 50. රුපියල් පනහ නෝන නෝ රුපනෝ දැන් මෙතන ටීචපුතේ කාසි මුදල් නෝ කීපයක් විතරයි ගෙනල් තියන්නේ පුංචි දුවල පුතාලට පොඩි අවබෝධයක් ලබා දෙන්න අපි මේ කොයින් සුයි නෝ් සුයි පාවිච්චි කරන්න විදිහ. විොනො දෙරස්ෝමිණ Other notes and coins as well. So I hope you learned the 5 rupee coin, 10 rupee coin, then 20 rupee note, 50 rupee note, and the 100 rupee note. Right. Okay. Now we will move on to our workbook activities. Come. Right. Okay. Now we are in the bookshop, children. Yeah, in the bookshop. So you have to read the price list. And then we are going to listen and write. Okay. First one, read the price list. We have a, the prices of few items here. The pencil, the blue pen, the eraser, ruler, A4 paper, map, bristle board. These are the things that we have in the Pri ප්‍රස් ලිස්ට කියෑන්නන්නේ මොකද පුතේ. මිල දර්ශනය. නැද මිල දර්ශනය පුංචිදුවල පුතාල දන්නවනේ අපි කඩේක බඩුවක් ගන්න ගිහාාම ඒ ඒ බඩුවට අදාල මුදල ඒ බඩුවේ මිල The price of each thing that we are going to buy comes in ප price ලිස් මේ තියන්නේ පුතේ ඒ මිල දර්ශනයයි ලිස් අපි බලමු මේ ප්‍රයිස් ලිස්ට එක කියවල ඉසල්ලාම. පැන්සක් කියයි කියලද කියන්න Howම්ස පෙන්ල් 10 මගේ පුතාලට පෙනවානේ ද පැන්සල රුපියල් දහයයි 10 ව the blue pen. Blue නිල්ෑනක් කියද නල් පෑනක් 20 rupees. 20 රුල් විසයි නිල් පෑනක්ස ර මකන කෑල්ලක් කියද මකන කෑල්ලක් බලමුෝ මකන කෑලක් ඉරේස එකක් 5 5 රුපල් පහයි. we have the ruler අි රූලක් රූ එකක් කියද රූ එකේගාන 12 12 රපල් දොහයි රූ එකක් කියද 12 we have A44 පුතාල දන්නවනේ ද සුද්දු කොල4 sheet කියල කියන්නේ අපි A4 එකක් කියද රුපියල් දෙයි 2 A4 sheet is 2 rupes. Right. Then we have the map The map of Sri Lanka lanංka සිියන් පුංචි දුවල පුතාලගේ ඉස්කොලේ so භක්ෂොප් එක තියෙනවන මේ හැම දෙයක්ම Ma of Sriී Lanka Is how much? 4 rupees. 4 rupees. Then we have bristle board. Bristle board dekha kiyada 15 rupees. Rupiyal pahalavai. Bristle board dekha rupiyal pahalavai. So this is the price list. Once again we will have a look at it very quickly. Pencil 10 rupees. Blue pen 20 rupees eraser five rupees ruler 12 rupees a4 paper two rupees map four rupees and bristle board 15 rupees now we know the prices of all these things we went through the price list price list a price list. දැංපුතේ අපි මේ අහල තියෙන දේවල් ගාන කියීයද කියලා බ්ලක්ස් සිිල් කරනවා. මගේ පුංචි දුවල පුතාලා ප්‍රයිස් ලිස්් එක බලනවා ක්වස්චන් එක අහනවා අපි උත්තර ලියනවා. ව්‍යගට start. Right. Number. Howමාිස පසි පසිල්ීයද. Howවමචිස පෙන්සි.. 10 rupees that is the answer and it is 10 rupees kela answer ka shall we check the price list now balanda pencil kiyeda kela 10 rupees so the answer is correct 10 rupees now number two how much is a blue pen how much is a blue pen now we are going to check the price of a blue pen blue pen is 20 rupees how much is a blue pen Pute 20 rupees. So we must write it is 20 rupees. We already have rupees, so you have to write only 20. rupees 20 Now we know the price of a pencil, we know the price of a blue pen. Number 1 and number 2 we have done. Now we are moving on to number 3. Right, now we have number 3 again, we have the price list here. you must check the price list and then give the answer. number three, how much is an a4 paper? how much is an a4 paper? a4 paper how much is an a4 paper? we are going to check the price list. a4 paper, how much? two rupees. two rupees, so we have to write. It is two rupees How much we have to say it is and then say the price. it is two rupees, right okay now number three, how much is an A4 paper? It is two rupees. Now we are moving on to number four and number five. We have to give the prices of these two as well. How much is a ruler? How much is a ruler? Now we have to give the price of a ruler. Now let's check the price list. Ruler. How much is a ruler children? Here the ruler gana. 12 rupees. 12 rupees. So we have to say it is 12 rupees. You have to write the number here. 12. 12. How much is a ruler? it is 12 rupees right okay the last one how much is a bristle board how much is a bristle board on bristle board now we have to check the price list once again bristle board is 15 rupees 15 rupees so you have to say it is 15 rupees. You must write the number here. 50 rupiyal pahalavai. 15 rupees. Right. Now we know the price of a ruler that is 12 rupees. Then a bristle board is 15 rupees. So now you know how to read the price list, and then you know how to ask the price of a something that you want. ලදවල් ද ್යි ි ක කිය ಂඩ දන්නවා ගොල් මුುකක්කරි දේක ගොල්್ල ගඩ යනදේ කියීද කියල අහන විදිහදන්නවා කෝමද අපි කියයිද කියහන්නපුේ ස පෙන්සේල් රල ැ ෝප How I ම නේදමතන තවත්දේ වල් තියනවානේ ම ඊැනි රේස. තයි Howමච් කියල තමයි අප කඩේ ඉන්න මුදලාලිගෙන් අපිට බඩු විකුණ නංකල්ගෙන් අපි යහන්නේ කොහොමද කිය අයිද ගාන්න Howම කියල අපිට අශ්‍යදය නම කියනවා. දැ හවඩවි ආන්ස? It is 12 It is 5 is 20 එහම තමයි අපි ආන්ස කරන්නේ. Nowය in the booksක්hop And then you know how to ask and answer Quetions. මගේ පුංචි දුවල පුතාලා භුක්ෂොප් එකට ගියා භක්ෂප්පිකේදී කොහොමද අපි කොන්වසේෂන් එකක් කරන්නේ කොහොමද අපි දේවල් ඉල්ලන්නේ අපි ඒවට උත්තර දෙන්නේ කොහොමද මගේ පුතාල ඒටික ගෙනගත්තා. Then you have to learn how to look after your money ව. පුංචි දුවල පුතාලා පොත්කඩේකට, එතකොට කැටන් එකකට පුංචි දුවල පුතාල වෙන ඕනම තැනකට බඩුවක් ගන්න ගිහාාම, පුංචි දුවල පුතාලගේ අරගෙන යන මුදල් පරිස්සමට පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ව්‍යර්ව go children want to buy something at the bookokක්hop maybe in the can huh, You have to. වෙරි क्या ල් වි්‍යෝ නස්ව. Puංචිදුවල පුතාල ඒවත් තිගෙන ගන්න ඕනේ. පුංචි පසුම්බියකට පොඩිපර්ස් එකකට, ඔගළන්ගේ සල්ලිටික දාල ඒක පරිස්සමෙන් අරගෙන යන විදිහ. අවශ්‍ය ප්‍රමාණයට මුදල් දෙෙන විදිහ. නෝචර newමස් පු your little Co and your little Nots into a little purse. පුංචිදලට කාසි තියෙනවා කොල තියෙනවා Coයි? and notes you must keep your money very safe in a purse or some little bag so you have to be careful when you're using your money and i hope you learned how to say notes how to say coin and then you learned the prices of some things in the bookshop now in our lesson number six we were in the bookshop and we learned so many things then puti ape lesson number six a kad bookshop mina me igana gatta deva hundi awo karagatta. so now teacher is going to meet you in our last lesson that is lesson number seven very soon ංචිදොල පුතාලට මේ යුනිට්කේ යුනික්් නම්බ ත්‍රී එකේ අන්තිම පාඩම ලෙසන් නම්බ සෙවන් නකත් අරගෙන ටීච ඉක්වනින් ඔගළංග බලන්දේවා. අන්ර්ද children byයි-යි!